සංගීත කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු 100% ආවට පස්සේ ගන්න පොරොන්දුවක් ගැන සේමිනීගෙන්. ඉතින් මේ පොරොන්දුවත් එක්ක සිද්ධ වෙන වෙනසක් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. මේ වෙලාවේ ඔයා හොඳින්ම දන්න හඳුනන කරුණක් තියෙනවා. ඒ කාරණය ගැන මම මෙහෙම කියන්න. ඒ කියන්නේ සීයා ඉස්පිරිතාලේ ගත වෙලයි ඉන්නේ. ඉතින් සීයට ඉස්පිරිතාලේ යන්න සිද්ධ වුණේ අසේලගේ වැරද්දෙන් තමයි. මොකද අසේල වගේම තමන්ගේ මුණුපුරත් හිරේ කියලා දැනගත්තට පස්සේ සියයට මේ දේවල් වාව ගන්නත් බැරි වුණා. ඉතින් ඒ ආදරේ වැඩිකමටයි ඒ වගේ දෙයක් සිද්ධ වුණේ. ඉතින් කොහොමනම් දැන් සියයට සුවතාවයක් ලැබෙනුත් ඉන්නේ. ඉතින් හැම මොහොතකම සිය ළඟින්ම ඉන්නේ මහී තමයි. ඉතින් දැන් සේමිනේටත් ඒ ගැන දැනගන්න ලැබිලායි තියෙන්නේ. ඉතින් සිය අනිවාර්යයෙන්ම ඉස්පිරිතාලේදී සේමිනේට කල්නට මේ වගේ දෙයක් කියනවා. ඒ කියන්නේ මහීව ළඟම මිතුරෙක් කරගන්න. ඒ වගේම මහීලයි පවුල කට්ටියත් එක්ක තිබිච්ච තරහමරහ සේරම අමතක කරලා දාන්න. ඇත්තටම අම්මලාගේ කාලේ මේ තිබිච්ච තරහ ඒ තරම් හොඳ තරහක් නෙවෙයි. විශේෂයෙන්ම කාලෙකට කලින් මේ වෙච්ච තරහ සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන තිබුණා නම් අද වෙනකොට අසේල වගේම කල්නටත් හිරේ යන සිද්ධ නොවෙන්නත් තිබුණා. ඉතින් මහීගේ තාත්තලා මේ හැමදේම කළේ තමන්ගේ පවුල යහපත වෙනුවෙන්. හැබැයි ඒ දේවල් කිසිම දෙයක් තේරුම් ගන්න නැතුව ඇමතන පස්සෙන් වැටලා හිටපු නිසා තමයි අද වෙනකොට අසේල මේ විදියට හිරබත් කන්නේ. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මහීලත් එක්ක තියෙන කේන්තිය දැන්වත් නවත්ත ගන්න. ඒ වගේම අසේනි මහී මේ දෙන්නගේ ආදර කතාව නවත්තන්න සූදානම් වෙන්න එපා. විශේෂයෙන්ම කල්පන වගේ මිනිහෙක්ට අසේනිව කසාද බඳලා දෙන්න කොහෙත්ම හිතන්න එපා. හැබැයි ඉතින් ඒ විදියට හිතුවොත් එහෙම ඊළඟට අසේල බේරගන්න කිසිදු වැඩකට තමන් සහයෝගය දක්වන්නේ නැහැ කියන කතාව මෙතනදි සිය කියනවා. විශේෂයෙන්ම කියනවා නම් අසේනි මහි මේ දෙන්නගේ ආදර කතාව නිදහසේ කරගෙන යන දුන්නොතින් කල්පල්ලගේ පවුලේ කට්ටිය ඇතෑරලා දැම්මොතින් එහෙම අසේල්ට වගේම කල්නටත් ඒගොල්ලන්ගේ බිස්නස් තත්ත්වය දියුණු කරගෙන ඉස්සරහටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි. හැබැයි එහෙම නැතුව මහීලත් එක්ක තරහෙන් ඉඳගෙන කල්පනල යාළු කරගෙන හිටියොත් දිගටම සිද්ධ වෙන්නේ අසේලගේ පවුලට කරදරයක්ම විතරයි. ඉතින් මේ දේවල් තේරුම් ගන්න සේමිනේ අනිවාර්යෙන් පොරොන්දුවක් ලබා දෙනවා. ඒ කියන්නේ කල්පනව අසේල හෝ තමන් විසින් කල්පන්ට කසාද බඳලා දෙන්න මීට පස්සේ කිසිදු තීරණයක් ගන්නෙ නැහැ කියලා.